පොඩ්ඩක් දීපතිර සජීවිව මේ අඩමණ්ඩියේ දොළයිනේ කියන එකේ මේ පිච් එක පොඩ්ඩක් ලබලා දෙන්න, ශෘතිය පොඩ්ඩක් ලබලා දෙන්න මදුවන්තිට. මදුවන්තිට පුළුවන් නම් දෙවෙනි එක කියන්න. ගහකොළ වලට ගහකොළවලට දනහස් නැති හින්දා සුළඟට සියුම් දහහක් කන් නැති හින්දා කවදාවත් නුඹ මට නොලැබෙන මුනිවත හොඳයි දේවා සින්දුක වැඩි හින්දා. මට මට කොලේ දෙන්න, කොලේ දෙන්න. වැරදි කියන්න එපා. ගහකොළ වලට 1000ක් ඇති හින්දා නැති හින්දා මේ වර නැති. ඇත්තමයි. කඩබණ්ඩියේ දොළයිනේ විශේෂයෙන්ම මෙවැනි ගීතවලට ප්‍රස්තුත වන්නේ විනා මේ ජනශ්‍රුතිය. කේකේ සේවත් සාගර පළන්සූරියගේ සුදෝ සුදෝ කියන කවිපන්තියේ තියෙනවා ගම්මානේ කෙළවරේ කඩමණ්ඩිය පිහිටා තිබෙන්නේ. ඔක මහගමසේ කර ගන්නවා. පිලේ පැදුර හේනට අරගෙන යනවා, එලා පැදුර මැත්සේ එහි සැතපෙනවා. රටා වියපු වත් දෙක මට සිහි වෙනවා, ළමා ලපටි නෑනා කොයි කියාදෝ කියලත් ඔහොමත් සඳහන් වෙනවා. එතකොට ඔක අපේ සුල්ලාරත්න උන්නහැ ගන්නවා. සයුරමටද දියදෝතක් බොන්න බැරි, ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි, දෑස මොටද සිතුතේ දැක ගන්න බැරි, කුසුම මොටද ලන්වී රොන් ගන්න බැරි. දැන් කාලට මේ ගීතය වලංගු වෙන්නේ නැහැ අපි ගීතයට ආදරේ. ඒ කාලේ සුරන්ද මහත්තයෝ අපිට තිබුණ නෑනේ SMS ගහන ඒවා, වයිබ, වට්සප්, මැසෙන්ජර්. බොහෝම මේ 1970 ගණන් වල ලංකාවේ පැවතුණු දේශපාලන රටාව තුළ මිනිසුන්ගේ පෝෂණය තමයි සඳහන් කළේ. මේ ප්‍රේමයට තහංචි තියෙනවා. අපේ සුනිල් අයියා දන්නවා බෝපිටිය පැත්තේ අපි ඉද්දි කොහොමද අපි කෙල්ලෙක් එක්ක එහෙම සෙට් වුණොත් එහෙම වටේම ඉන්නුන් අපිට ගහන දන්නවනේ අපි ගමේ හැටි. ඒ වගේ මේ කොල්ලත් එක්ක යාළුවා ඉන්න කෙල්ල කොහොම හරි යනවා කඩමණ්ඩියේ. මොකද ඔහු රස්තියාදු ගහනවා කඩමණ්ඩියේ හැන්දෑවට. කඩමණ්ඩියේ දොළයිනේ උඹව පේනවා. නැවතී බලන හිතේ තියෙන ආදරය ප්‍රකාශ ගන්න සමන් නැවතී බලනවා මොහොතක්. කොහොම හරි කතා නැතුව හිටියත් ගොළු වෙලා අපි ඇත්තරඹව හම්බුනොත් මට ගොඩාක් දේවල් තියෙනවා බත්තේ කතා කරන්න. අපේ ආදරය ඇවිල්ලා මේ ප්‍රකාශිත වෙලා නැහැ. කපුගේ මැතිනිය අපේ ආදර ප්‍රකාශ වෙලා නැහැ. ඒ කතකාව කියන්නේ එහෙමයි. ලස්සනම දේ තමයි මෙතන ගහකොළ වලට 1000ක් ඇස් නැති හින්දා නෙමෙයි ඇති හින්දා. ගහකොළ වලට 1000ක් ඇස් තියෙනවා. ගහකොළ කියලා කියන්නේ විනා මේ සමාජයේ ඕපූ දූප සමාජය ලිඳලඟ සංගමය වගේ ඒ සමාජයට තමයි ගහකොළ කියලා සංකේත රූපෙකින් අපේ ආරත්නම් පෙන්නුම් කරන්නේ. සුළඟට සියුම් 1000ක් අන්න කන් නැති හින්දා. සුළඟට කන් තිබුණා නම් අර එන්න මද නලේ ගොස්පව සන්න ඇගේ ආදරය කියලා කිව්වා වගේ ඇයට පුළුවන් ගිහින් පණීඩේ. අර දැන් වගේ SMS එකක් ගහන්න පුළුවන් නැත්නම් Viber Messenger වලින් අරින්න පුළුවන් වගේ පණීඩයක් අරින්න තිබුණා. කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා ඔබයි මමයි නිකන් දැකලා ලව් කළාට අපි දෙන්නගේ අදහස් අපි දෙන්න තේරුම් අරගන්නේ අන්න ඔන්න ඕමර් කයිමර්ගේ දර්ශනයට එන ඔතනදී. කවදාවත්ම ඔබ මට නොලැබෙනවා කියලා දන්නවා. මොකද එකට ගඳ සුවඳ ලිංගික ඇසුරක් නොමැතිව තීරුම් ගන්නට බෑයට මොහු මට සුදුසුද කියලා. මුනිවත හොඳයි දෙවසින් දුක වැඩි හඳ. මුනිවත කියන්නේ මොකද්ද? දැන් මේ මහාචාර්ය සුල්ලාරත්න මහත්තයා සංස්කෘත භාෂාව තමයි ඉගෙන ගත්තේ. සංස්කෘතිය තමයි තියෙන්නේ. මුනිවත කියලා කියන්නේ ඔකට කියන්නේ මෞන වුතය. මෞන කියලා කියන්නේ රඟපෑම. දැන් මෙතනත් ඉන්නවනේ ආදරවන්තය හොරෙන් ආදරය කරන. ආදරය කරාදි දැන් මගේ පෙම්වතියත් ඉන්නවා. පෙම්වතියත් එක්කත් අපි මුනිවත තමයි අපි ආරක්ෂා කරන්නේ. ඒ මුනිවත තුළින් තමයි අපි මේ රඟපෑවක තමයි මේ ගීතය පුරාටම තිබෙන යථාර්ථය. ඉතින් එහෙමනම් අපි එදා ආදරයෙන් වළඳගත්තු මේ ගීතය ප්‍රතිනිෂ්පාදනය කරමු සුරංගි මදුවන්තිගේ අලින්. ආයෙත් අත්පොලසනක් ලබා දෙන්න, ඇයට අපි ජීවයක් ලබා දෙන්න. ආයෙත් අත්පොලසනක් ලබා දෙන්න.
ඇතුරින් පැන යන්නට ඇත්නම් මුරසෙබලුන් ඉලවන්නට ඇත්නම් පවුරු වලල්ලින් නිහාරටේ අප විදිනා වෙනුවෙන් මල් පිපේවි ආදරේ නමින් මිහිදන් නොබේ
Thank you.
වේ.